හංස මේ භෞතික දේවල් මේ පරිභෝජනය කරද්දී නයන බව පැහැදිලි. ඒත් මේ ආධ්‍යාත්මික වශයෙන් මේ පංචස්කන්ධයක් උපාදානය කරගෙන ආස්වාදයක් විඳිනකොට ණය වෙන්නේ කාටද, ණය වෙන්නේ කොහොමද, මේ ණය වෙන විදිහ සහ ඒකේ බරපතලකම මොකක්ද හරහතන? දැන් පංචස්කන්ධය කිව්වහම භෞතික අධ්‍යාත්මික දෙකමත්. දැන් මොකද්ද පංචස්කන්ධය? රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය. වේදනාව අධ්‍යාත්මිකයි. සංඥාව සමහර විට ලෞකික භෞතික දෙකම තියෙන්න පුළුවන් ලෝකතර. ඒකම ඒ වගේම සංකාර විඥාන මේක ඇත්ත වශයෙන්ම අධ්‍යාත්මික දෙයත් උපාදානය කරගන්නවා. ලෞකික භෞතික දෙයත් උපාදානය කරගන්නවා. දෙකෙන්ම මිදී නිදහස් වෙනවා. දැන් ධානයක් උපාදානය කරනවා කියන්නේ ඒක ලෞකික දෙයක් නෙමෙයි. පිනක් උපාදානය කරගන්නවා කියන්නේ ඒක ලෞකික දෙයක් නෙමෙයි, ඒක අධ්‍යාත්මිකයි. ඒ දෙකෙනුත් මිදෙන්න ඕනේ. නයෙන්නේ කොහොමද රහතන් වහන්සේ? දැන් පින උපාදානය කරගත්තොත් නිවන වැහෙනවා, ණය වෙනවා. සැප ලැබෙනවා, සැප විඳිනවා, ණය වෙනවා. පැවැත්ම පාත්තගෙන යනවා. කර්මය උරුම වෙනවා. කර්මයක් උරුම වෙන හැම වෙලේම ණය ගෙවන්න වෙනවා. එතකොට පින පින්කමක් කරලා පින උපාදානය කරගත්තාම ඉල්ලනවා යමක්, ඉල්ලන දේ ලැබෙනවා. ඒ නිසා Tamanට ණය වෙනවා. සුපත්ය රහතන්.